එවන්ජලිස්ට් සාන්ත යොහාන්තුමාගේ දේවස්ථානය මුළු පානදුර පුරවරයට ආලෝකයක් ලබා දුන් වන්දනීය දේව මන්දිරයකි. ඓතිහාසික වැදගත්කමක් ඇති මේ දේව මන්දිරය ගොඩනගාලා මේ සැප්තැම්බර් 14 වන දිනට හරියටම අවුරුදු 143 කින් ඓතිහාසිකගත ලියවිලි අනුව පානදුරේ අංගලිකානු සභාවේ ආරම්භය ඇති වූයේ 1848 වර්ෂයේය. එවකට කුඩා සමූහයක්ව සිටි පානදුරේ අංගලිකානු සභාවේ සමූහය දේව නමස්කාරය සඳහා එක් රැස් වූයේ දැනට මේ දේවස්ථාන ගොඩනැගිල්ල ඉදිකර තිබෙන එවකට රජයේ ඉඩමක් වූ ස්ථානයේ තිබුණා වූ පාසල් ගොඩනැගිල්ලකය. ක්‍රමක්‍රමයෙන් දේවස්ථාන සමූහය වැඩි වෙමින් පවතින විට ඔවුන්ගේ නමස්කාරය සඳහා දේවස්ථාන ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පෙනී ගිය හේයින් එවකට දානපතියෙක් වූ සුසෙව්ද සොයිසා වාසල් මුදලිතුමා ඒ දේවස්ථානය ගොඩනගා කොළඹ දියෝකීසියට පරිත්‍යාග කරන ලදී. එතුමා එය සිදු කිරීමට රජයේ අවසරය ගෙන මේ ස්ථානයේ තිබුණා එවකට තිබුණා වූ ඒ පාසල දේවස්ථාන ඉදිරි භූමියේ ගොඩනගා එයටද සාන්ත ජෝන් පාසල කියා නම් කරන ලදී. ඉන් පසුව 1876 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වෙනි දින එවකට කොළඹ රදගුරු තැන්පත් ආර්.එස්. කොපල්ස්ටන් රදගුරුතුමා මේ දේවස්ථානයට පැමිණ ඒ ගොඩනැගිල්ල සහ භූමියට ආශිර්වාද කොට සංස්කාර කොට මෙය දේව නමස්කාරය උදෙසා පිළියල කරන ලදී. එදින ඒ උත්සවයට සහභාගි වූ ප්‍රධාන ආරාජිතයා වූයේ එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාරතුමා වූ W.H. ගර්ගරි තුමාය. ක්‍රමක්‍රමයෙන් දේවස්ථාන සමූහය වැඩිවෙමින් පවතින විට මේ ස්ථානයේ ස්ථිරව පදිංචිය සඳහා දේවගැතිතුමෙක්ද පත් කරන ලදී. මෙම දේව මන්දිරයේ පළාත භාර පළමු පියතුමා වූයේ ෆ්‍රැන්සිස්කෝ ද මැල් පියතුමයි. ඔහු පුරා 35 වසරක් මෙම දේවස්ථානයේ සේවය කළ බව සඳහන් වෙනවා. ඔහුගෙන් පසුව පූජකවරු ගණනාවක්ම විටින් විට පත්වීම් ලැබ පැමිණියා. මා මේ දේවස්ථාන පළාතට පැමිණියේ මේ දේවස්ථානාධිපති හැටියට 1963 වර්ෂයේදීය. පානදුර එවන්ජලිස්ත ශාන්ත යොහන්තුමාගේ දේවස්ථානය 1941 සිට 2001 දක්වා කාලය දැක්වෙන ඓතිහාසික ඡායාරූපයකි මේ. වර්ෂ 2001 මේ පුංචි දේව මන්දිරයේ 125 වෙනි සන්වත්සරය පැවැත්වෙන අතර සභාවද ක්‍රමයෙන් වර්ධනය වීමත් සමග සභිකයන්ගේ පරිත්‍යාගයෙන් දෙවනි වතාවට අලුත් වැඩියාවන් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසිනුයි බැතිමතුන්ගේ සුවපහසුව සඳහා බැල්කනියක් ඉදිවෙන්නේ.
කාලීන අවශ්‍යතාවයන් අනුව මේ පුංචි දේව මන්දිරයේ අලුත් වැඩියාවන් සහ නව එකතු කිරීම් කීපයක් සිදු වුණා. ඒ අනුව 1921 දී දේවස්ථානයට නව වෙස්ට්‍රි කාමරයක් අලුතින් එකතු වුණා. දේවස්ථානයේ වර්තමාන ආලින්දය 1941 දී බ්‍රිටිෂ් ඩයස් මහත්මිය විසින් කරන ලද පරිත්‍යාගය. මේ වර්තමාන දේව මන්දිරයේ පුංචි අල්තාරයයි. පුංචි දරුවන්ගේ දේව නමස්කාරය වෙනුවෙන් 1948 දී මේබල් තිරිමාන්න මහත්මිය විසින් කරන ලද අගනා පරිත්‍යාගයක්. එකල අවශ්‍යතාවය අනුව මේ දේවස්ථානයේ දේව මෙහෙයන් වැඩි වශයෙන් කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. ඒ හේතුව නිසා අවට සිටි අය මේ දේවස්ථානය හැඳින්වූයේ ඉංග්‍රීසි පල්ලිය කියාය. දේවස්ථානයේ සියවස් සමරමට සමගාමීව 1976 දී මාලින් ඩයසිවල දේවස්ථානය බලාගන්නා වෙනුවෙන් නිවස්නයක් පරිත්‍යාග කළා. විටින් විට අලුත් වැඩියාවන් වලට සහ එකතු කිරීම වලට ලක් වූ මේ නිවස අද දිස්වන්නේ මේ විදියටයි. දේවස්ථානයේ සීනු කණුවද සියවස් සැමරුමට සමගාමී JW පීරිස් මහතාව අනුස්මරණය කිරීම සඳහා රූබී පීරිස් මහත්මිය පරිත්‍යාග කරන ලද්දා. 1912 වර්ෂයේදී සිරිල් ජයන්සියුල ප්‍රධාන අල්තාරයේද පිත්තලවලින් නිම වූ කුරුසයක් පරිත්‍යාග කළ අතර ආනෝල් ඩයසියුල සිහි කිරීම වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් 1926 දී මේ පිත්තල රාජාලියාව පරිත්‍යාග කළා. දැවෙන් නිමා කළ මේ දේශනා කූඩුව 1926 දී මුදලිදු රොඩ්රිගෝ මැතිතුමා සහ එම මැතිනිය විසින් පරිත්‍යාග කරන ලද්දා. වටිනා දැවෙන් නිම වූ මේ දෙව් මැදුරේ වහල 1984 දී වෛද්‍ය ඒල් සල්ගාදු මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කටයුතු වලට බඳුන් වුණා. මේ දේවස්ථානයේ ගොඩනැගූ වාසල මුදලි සුසේවද සොයිසා මහතාට දැක් වූ උපහාරයක් වශයෙන් එතුමා සහ එතුමාගේ බිරිඳ වූ එංගල්තිනා පීරිස් මහත්මිය ස්වර්ගස්ත වූ විට ඒ අයගේ දේහයන් තැන්පත් කර තිබෙන්නේද මේ දේවස්ථානයේ අල්තාරය යාබදය. පානදුර පුරවරී ගාලුපාරට මූනලා ඉදිකර තිබූ ඉපැරණි දේවගැති නිවස වෙනුවට මෙම දේවස්ථාන භූමියේම නව දේවගැති නිවස 2009 වර්ෂයේදී ඉදි වූයේ පලාතේ සභිකයන්ගේ පරිත්‍යාගවලින් සහ අරමුදල් ඉපයීමේ ව්‍යාපෘති මගින්ය. ශාන්ත යෝහන්තුමාගේ දේවස්ථානය 1949 තරම් අතීතයේ සිට ධර්මදූත ව්‍යාපාරයට තෝතැන්නක් වුණා. මෙහි දැක්වෙන්නේ මෙම ධර්මදූත කඳවුරට සහභාගී වූ මිසනාරින්ගේ පින්තූරය. ආමග නිවැරදිය, යායුතු මග පැහැදිලිය. වසර 143ක අභිමානවත් වන්දනා ගමනක නියලුණු අපි තවත් දීප්තිමත් වසර 143ක් ඇදහිල්ලෙන් පියමන් තබමු.